මේ නීතිපතිතුමා කියලා තියෙනවා මේ සමහර සාක්ෂි ප්‍රමාණවත් නැහැ කියලා. ඉතින් ඒ සම්බන්ධයෙන් මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් ඉල්ලලා තියෙනවා. අපි දන්නා පරිදි අපි උද්දෘත ගොනු 8ක් දැන් මීට මාස කිහිපයකට පෙර නීතිපතිතුමා වෙත ඉදිරිපත් කළා. 32 දෙනෙක් සම්බන්ධයෙන් අධිචෝදනා ගොනු කරන්නට ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නිරතුරුවම නීතිපතිගේ නිලධාරීන් සමග තමයි මේ මාස කිහිපය තුළම කටයුතු කළේ. ඒ වගේම තමයි අපි නීතිපතිතුමාගෙන් අහුවාම මීට මාස කිහිපයකට පෙර එතුමා කිව්වේ මේ උද්දෘත ගොනු වලට බටිබාහිරව ජනාධිපති කොමිසමේ වාර්තාව එනතුරු තමයි එතුමා බලන් ඉන්නේ කියලා. දැන් ජනාධිපති කොමිසමේ වාර්තාවත් ඇවිල්ලා දැන් මාස දෙකක් පමණ වෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී මේ එතුමා කියන්නේ යම් කිසි සාක්ෂි නැත්නම් විත්තිකරුවන් කීප දෙනෙක් ගැනද නැත්නම් කවුරු ගැනද කියන එක ගැන තමයි මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසුවේ. දැන් ඒ වාර්තාව මට අද හන්දෑර නැත්නම් හෙට උදේට ලැබෙනවා. ඊට පස්සේ පුළුවන් මේ සම්බන්ධයෙන් වැඩි විස්තර කියන්න. නෑ මෙහෙමයි, පොලිසිය සම්බන්ධයෙන් දැන් මම දන්න විදිහට රහස් පරීක්ෂණ පොලිසිය රහස් පරීක්ෂ මේ CID එක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දිවාරය මහන්සිලා තමයි මේ උද්දෘතුණු අට මීට මාස කිහිපයකට පෙර නීතිපතිතුමා වෙත යැවුවේ. ඉතින් මේ අන්තිම මොහොතේ මේ වගේ ප්‍රකාශයක් කිරීමේ හේතුව මොකක්ද කියන එක ගැන තමයි මම දැනගන්න ඕනේ. ඒක නිසා තමයි මම ඒක CID එකේ අයගෙන් ඇහුවේ. දැන් මට අද හන්දෑව නැත්තම් හෙට උදේට ඒ වාර්තාව ලැබෙනකන් පස්සේ මම කතා කරනවා. ඔකේ. නෑ, නීතිපතිතුමා විතරයි විශ්‍රාම යන්නේ. එතුමාගේ කාර්ය මණ්ඩලයේ විශ්‍රාම යන්නේ නැහැ. ඉතින් එතුමා වැඩ කරනවා කියලා කියන්නේ එතුමාගේ කාර්ය මණ්ඩලය සමග. ඒක නිසා අනිවාර්යෙන් මේ කටයුතු නොකඩවා වෙයි. අපිටත් අවශ්‍ය වෙන්නේ ඉක්මනට පුළුවන් තරම් ඉක්මනට මේ පාස්කපහාරයට සම්බන්ධ වෙච්ච අපරාධකරුවන්ට ඔබ නීතිය රැහැන්ට ගෙන්න. ඒක පොලිසිය සම්බන්ධයෙන් කරන්න තියෙන කටයුතු අපි බොහෝ දුරට කළ අවසානයි. ඒක යම් කිසි අඩුපාඩුවක් තියෙනවා කියලා තමයි දැන් මේ නීතිපතිතුමා පවසන්නේ. ඒක තමයි මොකද්ද කියලා මම දැන් අහලා තියෙන්නේ.